ඉස්සල්ලා ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ සාන්ද්‍රණය. සාන්ද්‍රණය කියන්නේ ඒකක පරිමාවක තියෙන මවුල ගාන. ඔකොල අර දැක්ක පොතේ එහෙම තියෙනවා බර ගානක්, ඒක මේ විස්තර කරලා එහෙම ගොඩක් දේවල් තියෙනවා. ඒව එහෙම මතක තියාගන්න ඕනේ. ඔයගොල්ලන්ට සාමාන්‍ය ප්‍රශ්න ගහන්නේ සාන්ද්‍රණයක් දීලා මවුල ගානක් හොයන්න, නැත්නම් ස්කන්ධයක් හොයන්න. නැත්නම් මවුල ගණන් දීලා ඒකෙන් ස්කන්ධය හොයන්න. අන්න ඒ වගේ ප්‍රශ්නනේ තියෙන්නේ. ඔය ඉඳලා ඔයගොල්ලෝ අර අච්චි පොතේ විස්තර කරලා දින ඔය ලොකු දේවල් කියවන්න ගියාම ඔයගොල්ලන්ට ඒක මේ එක්ක ලොකු දෙයක් කියලා හිතනවා, නැත්නම් ඔක තේරුම් ගන්න බෑ. එහෙම ප්‍රශ්න තියෙන්නේ. ඉස්සෙල්ලා දැන් සාන්ද්‍රණය කියන්නේ මොකද්ද කියලා බලමු. සාන්ද්‍රණය කියන්නේ ඒකක පරිමාවක තිබෙන මවුල ගන්න. හරි. දැන් ඔය මෙන්න මෙහෙම ඒකක පරිමාව දැන් සාන්ද්‍රණය අණු කුමන්ද කියලා හබම ඒකක පරිමාව කියන මවුල ගන්න. දැන් ඔයගොල්ලෝ මෙන්න මේක මතක හිටින් නැත්නම් හරිද? ඔයගොල්ලෝ සාන්ද්‍රණය කියපුවම සාමාන්‍යයෙන් එන්නේ කොහොමද? සාන්ද්‍රණය සමානයි මවුල ගණන බෙදීම පරිමාව. හරිද? සාන්ද්‍රණය කියන්නේ මවුල ගාන බෙදීම පරිමාව. ඔන්න ඕකේ. දැන් අපි මෙහෙම ඒකක පරිමාවකට කියලා කියන්නේ හරිද? ඔයගොල්ලෝ මේක මතක තියාගත්තම ඇති. ආයෙ දැන් සාන්ද්‍රණය අණු කියලා අහපුවම මේක ලියන්න පුළුවන් මෙන්න මේකේ. හරිද? ඒකක පරිමාවක කියලා කියන්නේ මේ බෙදීමට යටි පරිමාව. يعني මොකක් හරි එකක් මෙහෙම බෙදීමකට යටින් තිබ්බොත් හරිද? බෙදීමකට යටින් තිබ්බොත් ඒක ඒකක කියලා එනවා. දැන් පීඩනය අපි ලියන්නේ කොහොමද? පීඩනය ලියන්නේ බලය බෙදීම වර්ග බලය. හරිද? පීඩනය ලියන්නේ බලය බෙදීම වර්ගඵලය. එතකොට වර්ගඵලය අපි පීඩනය යනු කියලා ඇහුවොත්, පීඩනය යනු කියලා ඇහුවොත් ඔයගොල්ලන්ට මෙන්න මේක මතක තියාගත්තම ඒකෙන් ලියන්න පුළුවන්. පීඩනය යනු කියලා අපන් ඒකක වර්ගඵලයකට යොදන බලය. ඒ යට තියෙන්නේ යට තියෙන එක අපි ඒකක කියලායි ගන්න. එතකොට අපි පීඩනය යනු කියලා බලමු ඒකක වර්ග ඵලයකට උදින බලය ලම්භක බලය ගන්න. අන්න ඒ වගේ. එතකොට සාන්ද්‍රණය ගත්තත් ඒකක පරිමාවට තිබෙන මවුල ගන්න. ඔයගොල්ලෝ ඉතින් සාන්ද්‍රණය කියපම මේක මතක තියාගත්තම ඇති. දැන් ඒකක පරිමාව අපි සාමාන්‍ය පරිමාව සාන්ද්‍රණ ගණන් වලදී හරි සාන්ද්‍රණ ගණන් වලදී පරිමාවමයි ඉන්නේ කොහොමද? පරිමාව ගන්න ඒකකේ ඝන ඩෙසිමීටර්. හරිද? අපි පරිමාව ගන්න ගන්න ඩෙසිමීටර් කියන්නේ dm 3. හරි? නිකන් 3ක් 3 බලය තියෙන. m වල 3 බලය. මවුල ගාන ගන්න මවුල වලින්. හරි? මවුල ගාන ගන්න mol වලින්. එතකොට සාන්ද්‍රණය ඔගොල්ලෝ දැන් මේකට ලියාගන්න. සාන්ද්‍රණය අණු කියලා මේක ලියාගන්න. ඊට පස්සේ සාන්ද්‍රණය එකක මේ පීඩනයක ඕනේ. මම පීඩනයක මොකද කරේ ඔයගොල්ලන්ට මේ හරි මේ වගේ සමීකරණයක් තිබ්බොත් ඒකෙන් ඒකෙත් තේරුම හදාගන්න පුළුවන් කියලා පෙන්වන්න. එතකොට දැන් පරිමාව එහෙමනම් ඒකක පරිමාවකදී මවුල ගන්න. හරිද? සාන්ද්‍රණය කියන්නේ. එතකොට පරිමාවමයින් අපි ගණ ඩෙසිමීටර් වලින්. මවුල ගන්නමයින් මවුල වලින්. මේක කොටු කරලා කොහෙද දාගන්න. ඊට පස්සේ දැන් අපිට සාන්ද්‍රණයක් හොයන්න ඕන වෙලාවකට. හරිද? සාන්ද්‍රණයක් හොයන්න ඕනේ ලාවට පරිමාවක් ඕන. හරිද?
මවුල ගානකුත් ඕන. දැන් මෙන්න මේක සුළු කරලා ගත්තොත් හරිද? මවුල ගාන බෙදීම ඝන ඩෙසිමීටර් කියන එක සුළු කරලා ගත්තොත් ඕගොල්ලන්ට සාන්ද්‍රණය ඒකක එනවා. එතකොට කොහොමද? උඩ මවුල තියෙනවා. හරිද? උඩ මවුල තියෙනවා. මේ දැන් යටනේ DM 3 තියෙන්නේ. ඔකොල ගණන් වලදී ඉගෙන ගන්නවා මෙහෙම බෙදීමකට යටින් තියෙන එකක්. හරිද? බෙදීමකට යටින් තියෙන එකක්. බෙදීමක උඩට ගද්දි, ඒ කියන්නේ හරේ තියෙන එකක් ලවයට ගද්දි, ඒකේ මේ දර්ශක තියෙනවානේ. දැන් මේ DM 3 කියන්නේ ධන 3ක් තියෙන්නේ. දර්ශකේ ලකුණ මාරු වෙනවා. හරිද? දැන් මෙතන ධන 3නේ තියෙන්නේ. ඕක ඍණ 3ක් වෙනවා. ඒ කියන්නේ MOL DM ඍණ 3 වෙනවා. ඕක දැන් එහෙම ඍණ 3 කියලා ගන්න අපි. ඍණ 3 කියලා ගන්න මේ DM 3 කපන්න අපි මේ පැත්තට DM ඍණ 3ෙන් වැඩි කරලා මේ පැත්ත DM ඍණ 3ෙන් වැඩි කරනවා. හරිද? උඩයි යටයි දෙකම DM ඍණ 3ෙන් වැඩි කරනවා. එහෙම කරලා මෙන්න මේකට මේ කැපෙනවා. ගැ ඍණ දර්ශකයට මේ ධන දර්ශකය කපනවා. එතකොට ඒ කැපිලා ගියාට පස්සේ මේ දෙක විතරයි උඩ ඉතුරු වෙන්නේ. අන්න ඕක තමයි අපි මේ යට එකක් උඩට ගන්නවා කියලා, හරේ එකක් ලවයට ගන්නවා කියලා අපි ඔය කරන්නේ. අන්න ඕක. යට දෙපැ උඩ යටයි දෙකම එකම ගානකින් වැඩි කරනවා. එතකොට සාන්ද්‍රණ ඒකක මොකද? MOL DM ඍණ 3. එතකොට දැන් ඔයගලන්ට දැන් මතක නැතුව ගියා කියනවා සාන්ද්‍රණය කියන්නේ මවුල ගාන බෙදීම් පරිමාව කියලා. හරිද? සාන්ද්‍රණය කියන්නේ ඔයගොල්ලෝ මේ මම දැන් කියන ඒවල ඔයගොල්ලෝ නිකන් අර මේ වැදගත් වගේ එකේ නිකන් කටින් කියන ඒවත් ඔයගොල්ලෝ මේවා ටිකක් ලියාගන්න. කියන්නේ දැන් මම කියන ඒවල කියන දැන් සාන්ද්‍රණය කියන්නේ ඒකක මේක කියලා. හරි, සාන්ද්‍රණ වල ඒකක මවුල MOL DM ඍණ 3. එතකොට දැන් මෙහෙම ඍණ එකක් තියෙනවා කියන්නේ ඍණ දර්ශකයක් තියෙනවා කියන්නේ මේ පදේ යට තිබිලා තියෙන්නේ. හරිද? ඔයගොල්ලන්ට මේක මතක නැහැ. හරිද? දැන් සාන්ද්රණය කියන්නේ මවුල ගාන බෙදීම් පරිමාව කියලා ඔයගොල්ලන්ට මතක නැහැ. ඒත් ඔයගොල්ලන්ට උත්තර ප්‍රශ්නේ දෙනවා සාන්ද්රණය කියලා. සාන්ද්රණය කියලා එහෙම 5 MOL DM ඍණ 3 කියලා. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙහෙම මේ ඒකකයක් දුන්නා කියන්නේ මවුල ගාන තියෙන ධන එකක්. ඒ කියන්නේ මවුල ගාන උඩ තිබිලා තියෙන්නේ. DM 3 කියන්නේ පරිමාවනේ. ඔය DM වෙන මේක ඒතකොට පහළ තිබිලා තියෙන්නේ මෙහෙම. එතකොට අපි පරිමාවමයි ඉන්නේ ගණ ඩෙසිමීටර්ස් වලින් මවුල ගාන මෙහෙම. එතකොට ඔයගොල්ලන්ට මේකෙන් මේක හදාගන්න පුළුවන්. හරි, මතක නැති එක්කෙනෙක්ට මේක මවුල ගාන බෙදීම් පරිමාව කියලා මතක නැති එක්කෙනෙක්ට මෙන්න මේ මේකෙන්ම ඔයගොල්ලන්ට ඒක හදාගන්න පුළුවන්. මේකෙන්ම මේක හොයාගන්න පුළුවන් සාන්ද්‍රණය කියන්නේ මේක කියලා. දැන් මේ ටික දවසෙත් මේ වගේ අර පොඩි පොඩි දේවල් එක්ක කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට ඒක මේ මතක හිටිනවත් වැඩි. හරි, මේ වගේ අර නිකන් පොඩි පොඩි දේවල් වලින් අල්ලගන්න. ඒකක වලින් ඔයගොල්ලන්ට මේක හදාගන්න පුළුවන්. ඒකක දීලා තිබ්බොත් ඒකක වලින් සාන්ද්‍රණය කියන්නේ මවුල ගාන බෙදීම් පරිමාව කියලා මතක නැති එක්කෙනට හදාගන්න පුළුවන්. හරි, දැන් සාන්ද්‍රණය එකක MOL DM ඍණ 3නේ. දැන් ඔයගොල්ලෝ මේක සාන්ද්‍රණය C සමානයි N බෙදීම V කියලා එන්නේ. මම කියන්නේ මේක මතක තියාගෙන ඉන්න එපා. හරිද? මම කියන්නේ මේක ඔයගොල්ලෝ මතක තියාගෙන හිටියට කමක් නැහැ. හැබැයි ඔයගොල්ලන්ට N කියන්නේ මොකද්ද කියලා මතක නැතුව, පරිමාව කියන්නේ V කියලා මතක නැතුව ඔයගොල්ලෝ මේක මතක තියාගන්න එපා. හරිද? මේක මෙන්න මේ දෙක මතක නැ විතරක් මතක තියාගන්න කමක් නැහැ. නැත්නම් ඉංග්‍රීසි මේ ඉංග්‍රීසි අකුරු වලින් විතරක් මතක තියාගෙන ඉන්න එපා. මෙන්න මේක හැම ලිස්සෙම පාඩම්. සාන්ද්‍රණය සමානයි මවුල ගාන බෙදීම් පරිමාව. මේක හොඳට පාඩම් නම් මෙන්න මේක කෙලින්ම ලිව්වට කමක් නැහැ. ඒක සාන්ද්‍රණය සමානයි මවුල ගාන බෙදීම් පරිමාව කියලා. එතකොට ඔයගොල්ලන්ට එහෙම ලිව්වට කමක් නැහැ. හරිද? එතකොට මේක ක්ලියර්. මෙන්න මේක තමයි ඔයගොල්ලෝ හැම ලිස්සෙම පාඩම් ගන්න ඕනේ. හැම ලිස්සෙම සාන්ද්‍රණය සමානයි මවුල ගාන බෙදීම් පරිමාව කියලා මතක තියාගන්න ඕනේ. දැන් අපි සාන්ද්‍රණයක් හොයද්දී ඒගොල්ලෝ අපිට පරිමාවක් දෙනවා. හරි, සාන්ද්‍රණයක් හොයද්දී පරිමාවක් දෙනවා. තව මවුල ගාණක් අපිට ඕනේ. හරි, මවුල ගාණක් ඕනේ. දැන් එතකොට මේ මවුල ගාණට අපි මවුල ගාණක් හොයාගන්නත් ඕනේ. හරි, දැන් මවුල ගාණක් හොයාගන්න මවුල ගානක් ඕනේ සාන්ද්‍රණයක් හොයන්න. ඒ හින්දා අපි මවුල ගානක් හොයා ගන්න තෝරන. එතකොට මවුල ගාන හෙන්නේ ස්කන්ධ බෙදීම මවුලක ස්කන්ධය.
හරිද? ඔන්න ඕකේ. ඒතකොට මේකත් ඔගොල්ලෝ මතක තියාගන්න. දැන් මෙන්න මේහෙම තමයි ඔය අතර සම්බන්ධයක් ගොඩනැගෙන්නේ. හරිද? ඔගොල්ලෝ මවුල ගානයි සාන්ද්‍රණය අතර සම්බන්ධයක් ගොඩනැගුණේ ඔන්නම. ඒතකොට ඔගොල්ලෝ සාන්ද්‍රණයක් දීලා මවුල ගානක් අහන වෙලාවකට හරිද? පරිමාවක් දීලා තියෙනවා නම් මේ දෙක ආදේශ කරලා මවුල ගානක් හොයන්න පුළුවන්. නැතුව මවුල ගානක් මේ සාන්ද්‍රණයක් දීලා පරිමාවක් දීලා හරි සාන්ද්‍රණයක් දීලා පරිමාවක් දීලා අපි ඒ වගේ දැන් ගණන් සාකච්ඡා කරමු. අද සාන්ද්‍රණයක් දීලා පරිමාවක් දීලා තියෙන වෙලාවකට ස්කන්ධයක් අහලා තිබ්බොත් හරිද? දැන් මෙන්න මේ සාන්ද්‍රණය කියන එක ස්කන්ධයක් කොහෙවත් ගෑවිලා නැහැ. හැබැයි මේ මවුල ගාන තමයි ස්කන්ධයත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතකොට අපිට පුළුවන් පරිමාවක් දීලා සාන්ද්‍රණයක් දීලා තියෙන වෙලාවක මවුල ගාන හොයලා ඒ මවුල ගාන මෙතෙන්ට ආදේශ කරලා එකෙන් ස්කන්ධය ගන්න. අන්න එහෙමයි මේ ප්‍රශ්න වල හැදෙන්නේ. ඒ හින්දා ඔගොල්ලෝ මේකත් මතක තියාගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මෙවල ලියලා ගන්න. සාන්ද්‍රණ කියන්නේ මවුල ගාන බෙදීම් පරිමාව. ඔගොල්ලෝ අර හීනි කොලයක් නම් තියාගන්න කිව්වේ. අමතක වෙන ඒවා දන්නේ නැති කොටස් එහෙම ලියා ගන්න. දැන් මේව මොකක් අය සාන්ද්‍රණ මවුල ගාන හදන්නෙම නැහැ. ඒත් MCQ දෙකක්. MCQ එකක් කියන්නේ එක ලකුණක්. ඒ කියන්නේ එක ලකුණක් කියන එක හුඟක් වැදගත්. මොකද essay එකටයි structure එකටයි එක ලකුණක් ගන්නවා කියන්නේ එහෙනම් අමාරු හුඟක් ලියලා 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 අන්තිමට එක බෙදිලා තමයි එන්නේ එක ලකුණක් එන්නේ. ඉතින් මේක මතක තියාගන්න. එතකොට මවුල ගාන ස්කන්ධය අපි ගන්න මොන වලින්ද? RAM වලින්. මවුලික ස්කන්ධය ගන්න G M O L ඍණ 1. හරිද? ස්කන්ධය ගන්න ග්‍රෑම් වලින් මවුලික ස්කන්ධය ගන්න G M O L ඍණ 1. එතකොට මවුල ගන්න මවුල ගන්නෙන්නේ MOL කියලා මවුල වල එක කියනවා. හරිද? එතකොට කොහොම සාන්ද්‍රණ කියන්නේ මවුල ගන්න බෙදීම් පරිමාව. ඊට පස්සේ මවුල ගන්න කියන්නේ ස්කන්ධ බෙදීම මවුලික ස්කන්ධ. හරි. මේ මෙවට ටික මම කියන ගමන් එහෙම ලියාගන්න. ඊට පස්සේ දැන් මෞලික ස්කන්ධය තියෙනවනේ. දැන් මෞලික ස්කන්ධයක් අපිට හොයාගන්න ඕනේ. ස්කන්ධය කියන්නේ ඒක දීලා තියෙන බරක්. හරිද? එතන මෞලික ස්කන්ධය කියන්නේ මොකද්ද? මෞලික ස්කන්ධය කියන්නේ සාපේක්ෂ අණු ස්කන්ධයට. මෞලික ස්කන්ධය කියන්නේ මෞලික ස්කන්ධය සමාන වෙනවා සාපේක්ෂ වෙනයි. මෞලික ස්කන්ධය සමානෙනු සාපේක්ෂ අණුක ස්කන්ධය. හරිද? මෞලික ස්කන්ධය කියලා කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධයමයි. එතකොට ඔගොල්ලෝ සාපේක්ෂ අණුක ස්කන්ධය ඒවා කියන්නේ හොයලා තියෙන්නේ මොකද්ද? මෞලික ස්කන්ධය. දැන් අණුක ස්කන්ධය කියන්නේ මොකද්ද? අණුක අණු කියපුවම හරිද? අණු කියලා තියෙනවා ජාතියක්. පරමාණු කියලා තියෙනවා. හරිද? දැන් මේ පරමාණු කියන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් ඔහොම ඔහොම මූලද්‍රව්‍ය තියෙන්නේ. අන්න ඕක තමයි මේ පරමාණු කියන්නේ. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් ඔය තියෙන ආවර්තාවක තියෙන මූලද්‍රව්‍ය ටික. අණු කියන්නේ මේ පරමාණු දෙකක් හරි කිහිපයක් හරි හැදිලා එකවලා හැදෙන ඒවා. ඒකකට තමයි අණුවක් කියන්නේ. දැන් කාබන් ඩයොක්සයිඩ් ගත්තොත් CO2 නේ. කාබන් ඩයොක්සයිඩ් ගත්තොත් ඒක හැදිලා තියෙන්නේ කොහමද? කාබන් එක පරමාණුවකට ඔක්සිජන් පරමාණු දෙකක් එකතු වෙලා. එතකොට මෙතන පරමාණු කීයක් තියෙනවද ඔක්කොම? එක පරමාණුයි මේ තව පරමාණු දෙකක් තියෙන ඔක්කොම පරමාණු තුනක් තියෙනවා. හරිද? පරමාණු තුනයි. එතකොට මේ කාබන් පරමාණුවක් ඔක්සිජන් පරමාණුවක්. ආයි දැන් ග්ලූකෝස් ගත්තොත් C6යි H12යි O6. හරිද? ග්ලූකෝස් ගත්තොත් C6යි H12යි O6. එතකොට කාබන් පරමාණු, හයිඩ්‍රජන් පරමාණු, ඔක්සිජන් පරමාණු එක්ක එකහුව වෙලා තමයි මේ ග්ලූකෝස් කියන අණුව හැදිලා තියෙන්නේ. හරිද? එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ මේ මෙවවල පරමාණු ස්කන්ධමයි ඔයගලන්ට සාමාන්‍යයෙන් දෙන්නේ. හරිද? ඔයගලන්ට පේපරේ දෙද්දී කාබන් වල 12යි, හයිඩ්‍රජන් වල 1යි, ඔක්සිජන් වල 16 කියලා වරහන් එකක් දාලා දෙනවා. ඒ කියන්නේ ඒ දීලා තියෙන මොනවද? පරමාණුක ස්කන්ධ. හරිද? ඒ දිල්ල තියෙන්නේ ඔයගලන්ට පරමාණු ස්කන්ධ. හරිද? පරමාණු නෙමෙයි තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන්නේ. ඔන්න ඔය පරමාණු ස්කන්ධ තමයි ඔයගලන්ට දීලා තියෙන්නේ. ඕගොල්ලෝ ඒව වලින් ඒව ආදේශ කළ මේ අණුවේ
මුළු ස්කන්ධය හොයාගන්න ඕන. අණු ස්කන්ධය හොයාගන්න ඕන. ඒ අණු ස්කන්ධය හොයාගන්න ඕනේ. ඒක තමයි එතකොට සාපේක්ෂ අණු ස්කන්ධය කියලා කියන්නේ. ඒක තමයි මෞලික ස්කන්ධයක් වෙන්නේ. එතකොට ඒ මෞලික ස්කන්ධය වල ඒක මෙතනට ආදේශ කරලා ස්කන්ධය මෞලගාන මේ වගේකින් ගත්තොත් ඒකෙන් හොයාගන්න බුණා ස්කන්ධය. නැත්තම් ස්කන්ධයක් දීලා මෞලික ස්කන්ධයත් හොයලා මෞලගාන අපිට ගන්න පුළුවන්. මේ සාන්ද්‍රණය මවුල ගණන් එව එහෙම අමාරු නෑ. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ ඔය සමීකරණ දෙක විතරයි. හරිද? සාන්ද්‍රණය කියපුවම මවුල ගණන් බෙදීම පරිමාව. අය මවුල ගණන් කියපුවම ස්කන්ධ බෙදීම මවුලික ස්කන්ධ. ඔයගොල්ලන්ට පොතේ තියෙන ඉස්සලා මවුල ගණන් ගැන දීලා ඊට පස්සේ ඔය පස්වෙනි සාන්ද්‍රණයක් සම්බන්ධ කරන්නේ එහෙම නැතුව මෙහෙම මතක තියාගත්තොත් ඔයගොල්ලන්ට ගණන් වලට හොඳ ප්ලේස් ඉනවා. يعني මේ මේකේ මවුල ගණන් සාන්ද්‍රණය අතර සම්බන්ධයකදී ස්කන්ධ හොයන්න කිව්වොත් මෙන්න මේ මවුල ගණන්ෙන් තමයි ඒක ආදේශ කරලා තමයි අපි ස්කන්ධය හොයාගන්නේ. හරිද? ඊළඟට හරි අපි ඕක හදාගෙන යන්. එතකොට ඕකේ තව තියෙනවා අණු ගණන් හොයන එකක්. හරිද? අණු හොයන විදිය තියෙනවා. අපි ඒක එතකොට ඒත් එක්කම සාකච්ඡා කරමු. දැන්ට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ සාන්ද්‍රණය කියන්නේ මොකද්ද? සාන්ද්‍රණය කියන්නේ මවුල ගාන බෙදීම පරිමාව. ආය මවුල ගාන කියන්නේ ස්කන්ධ බෙදීම මවුලික ස්කන්ධය කියලා ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. මෞලික ස්කන්ධය කියන්නේ සාපේක්ෂ අණු ස්කන්ධය. දැන් ඔයගලන්ට මොකක් හරි එක මෞලික ස්කන්ධය හොයන්න කිව්වොත් ඔයගල හොයන්නේ සාපේක්ෂ අණු ස්කන්ධය. හරිද? සාපේක්ෂ අණු ස්කන්ධය හෙව්වොත් මෞලික ස්කන්ධය එනවා. පරමාණු කියන්නේ මූලද්‍රව්‍ය ටික. ඒව එකව වෙලා හැදෙන ඒව අණු. ඒව වල ස්කන්ධය හොයලා තමයි අපි මෞලික ස්කන්ධය කියලා යොදන්නේ. හරි. ඔයගල දැන්ට ඔය ටික ලියා ගන්න. අපි මේ ඒකේ ඉතුරු ටිකත් එක පස්සේ ඒක තව තියෙනවා ඔය අණු ගණන් හොයන විදිහ. හරිද? අවගාඩ්‍රෝ දාලා අනුගණන් හොයනවා. දැන් ඒක මේකටම එක්කව කරන්නේ නැතුව අපි මේ ප්‍රශ්නෙත් එක්ක ඒක ඒකට සාකච්ඡා කරමු. හරි. දැන් ඔයගොල්ලෝ මේක ලියාගෙන මේ දෙක විතරයි සාමාන්‍යයෙන් ලියාගන්න තියෙන්නේ. ඔන්න සාන්ද්‍රණය අණු කියලා යන ඒකක පරිමාවක තියෙන මවුල ගාන. ඔයගොල්ලෝ බලන් 31 වෙනි ගාන, ඒ කියන්නේ පළවෙනියට මේ වපු ගාන හදලා උත්තරේ කීයද කියලා මට එවන්න. අපි එකින් එක එහෙම සාකච්ඡා කර කර යන්න. ඔබලට නිකන් ඉස්සෙල්ලා ඔයගොල්ලෝ කරලා බලන්න. හරිද? ඔයගොල්ලෝ කරලා බලන්න මේක මෙව ආදේශ කරලා ඔබලට තනියම හදාගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මම ඒක හදනේදී කියලා දෙන්නම්. ඔයගොල්ලෝ හදලා උත්තරේ මට එවන්න චැට් එකට දාන්නකෝ. හරි, එක්කෙනෙක් කිව්වා. ඒත් නිකන් හදලා බලන්න. දැන් මේ ආදේශ කළා ඔබට හදාගන්න පුළුවන් ද කියලා බලන්න ඉස්සෙල්ලා. ඔබට සාන්ත්‍රණය මවුල ගාන කියවා මේ දෙක විතරයි මතක තියාගන්න තියෙන්නේ. හරිද? මේ දෙක මතක තියාගත්තම සාන්ත්‍රණය හොයාගන්නයි මවුල ගාන හොයාගන්න ඉච්චර දෙයක් නැහැ. අය මවුලික ස්කන්ධය හොයනවා. මවුලික ස්කන්ධය කියන්නේ සාපේක්ෂ අණු ස්කන්ධය කියලා මතක තියාගන්න තියෙන්නේ. හරි. උගල නිකන් හදලා ට්‍රයි කරලා බලන්න. නැත්නම් අපරාදනේ බොරුවට දැන් මේ ඉන්න වෙලාවේ ඔබ හදලා බලන්න. හදන්න බැරි වුණ අයයි දැන් මේක තියරි කැල්ලක් විතරයි කරේ. ඒකොල්ල හද ගන්න. ඊටස් දැන් හදන ඉදී ඊට පස්සේ මම සාකච්ඡා කරනවා. හරි. එහෙනම් අපි හදමු. නැත්නම් වෙලා යනවා.
ඕක දීලා තියෙන්නේ මොකද්ද? දශම එකයි MOL DM ඍණ තුනක්. ඒ කියන්නේ මං කිව්වා MOL DM ඍණ තුනක් කියලා දීලා තියෙනවා කියන්නේ. MOL DM ඍණ තුනක්. ඔහොම දීලා තියෙනවා කියන්නේ මොකද්ද දීලා තියෙන්නේ? ඔය දීලා තියෙන්නේ සාන්ද්‍රණය. සාන්ද්‍රණය ඒකක අපි දීලා අප සාන්ද්‍රණ ඒක කියවන මොනවද? MOL DM ඍණ තුන. ඒ කියන්නේ මවුල ගාන බෙදීම පරිමාව. මේ DM ඍණ තුන කියන්නේ බෙදීම පරිමාවක් කියන එකයි තියෙන්නේ. හරි. එතකොට එතන කියන්නේ නැතුව සාන්ද්‍රණය කියලා කියන්නේ නැතුව දීලා තියෙන්නේ මොකද්ද? සාන්ද්‍රණය දීලා තියෙන්නේ. එතන කියන්නේ නැන්නේ සාන්ද්‍රණයක් කියලා ඕක. එතකොට ඔයගොල්ලෝ මෙන්න මේ ඒකක දැක්ක ගාන්න ඒකක වලින් හිතා ගන්න ඕනේ මේ දීලා තියෙන්නේ මොකක්ද කියලාද? සාන්ද්‍රණයක් කියලා. හරි. ඊට පස්සේ ඕකේ ඝන ඩෙසිමීටර එකක් සාදා ගැනීමට ග්ලූකෝස් ද්‍රාවණයක් තියෙනවලු. මෙහෙම ග්ලූකෝස් මේක දැන් ග්ලූකෝස් ද්‍රාවණයක් තියෙනවා. හරිද? මේ ග්ලූකෝස් ද්‍රාවණය කීයද? 0.1 mmol dm ඍණ 3. ඒකෙන් ඝන ඩෙසිමීටර එකක් සාදා ගන්න ඕනලු ග්ලූකෝස් වල ස්කන්ධය හැන්නේ. හරි. මේකෙන් ඝන ඩෙසිමීටර එකක් හදා ගන්න ඕනේ. 1 dm 3. හරිද? ඒ කියන්නේ මෙච්චරක් හදා ගන්න ඕනලු මේ වගේ ද්‍රාවණයකින්. හරි. දැන් එතකොට මේකෙත් අපි මේ වගේ එකක් දැක්ක ගාන්න ඉස්සෙල්ලා ඔයගොල්ලොත් දැන් මේ දීලා තියෙන දත්ත මොනවද කියලා ඔයගොල්ලෝ බලන්න ඕනේ. හරි. ඔය වගේ ප්‍රශ්නයක් අහපුවාම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට දීලා තියෙන දත්ත මොනවද කියලා අහන්න. දීලා තියෙනවා මොකද්ද? සාන්ද්‍රණය. C දීලා තියෙනවා කීයද? 0.1 mol dm වෙන 3 කියලා. සාන්ද්‍රණය තමයි දීලා තියෙන්නේ. ආයේ මේ දීලා තියෙනවා හදා ගන්න ඕන පරිමාව. හරි. ඒ කියන්නේ V. පරිමාව දීලා තියෙනවා 1 dm 3. දැන් සාන්ද්‍රණයක් දීලා පරිමාවක් දීලා නම් අපිට ඒකෙන් තව හොයාගන්න පුළුවන් මවුල ගාන හොයාගන්න පුළුවන්. හරි. සාන්ද්‍රණයක් දීලා පරිමාවක් දීලා නම් මවුල ගාන හොයාගන්න පුළුවන්. මොකද සාන්ද්‍රණයේ සමීකරණය සාන්ද්‍රණය සමානයි මවුල ගණන බෙදීම පරිමාව. හරි. සාන්ද්‍රණය කියන්නේ මවුල ගාන බෙදීම පරිමාව. හරි. එතකොට අපි මෙතනින් එන්නේ හොයාගන්න මේ එන්න අපි දන්නේ එන්න හොයාගන්න මවුල ගන්න හොයාගන්න. හැබැයි ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? ස්කන්ධ. මම අර කලින් කිව්වානේ මෙන්න මේකේ එච්චර දෙයක් නෑ. මෙන්න මේකේ මේ මවුල ගානේ අපිට ස්කන්ධය හොයාගන්න පුළුවන්. හරි. අපි මවුල ගානනේ මෙතන හොයාගන්නේ. මවුල ගානේ ස්කන්ධය හොයාගන්න පුළුවන් කොහොමද? මවුල ගාන සමානයි ස්කන්ධය බෙදීම මවුලක ස්කන්ධය. ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය කියලා ගන්නවා. හරි. සාන්ද්‍රණය කියන්නේ මෞල ගාන බෙදීම පරිමාව. ඕකේ. අපිට දීලා තියෙන දත්ත මොනවද කියලා බලමු. මොනවද? සාන්ද්‍රණය පරිමාවයි දීලා තියෙනවා. සාන්ද්‍රණය පරිමාවයි දීලා තියෙනවා. අපි ඒකෙන් අපෙන් අන්තිමට අහන්නේ මොකද්ද? ඕකේ. ග්ලූකෝස් වල ස්කන්ධය. එම් අහන්නේ. ග්ලූකෝස් වල ස්කන්ධය අහන්නේ. එහිඳ ඕගොල්ලෝ ස්කන්ධයත් මේවා වෙන්න ඕනේ. මෙතන මවුල ගානක් තියෙනවා. දැන් මවුල ගාන ස්කන්ධය අතර සම්බන්ධයක් තියෙන්නේ මේක විතරයි. මවුල ගාන සමානයි ස්කන්ධ බෙදීම මවුලික ස්කන්ධය. හරි. ඉස්සෙල්ලාම ඕගොල්ලෝ මේක ලියලා හරි ඒ කියන්නේ මේව අඳ ගන්න. දැන් එහෙම හදුවේ නැති අය ඒකට දීලා තියෙන එක ඕගොල්ලන්ට මේක අඳින්න ඕනේ නැහැ. සාන්ද්‍රණය පරිමාවය දීලා තියෙන මවුල ගාන හොයාගන්න ඕනේ. මවුල ගාන හොයාගත්තට පස්සේ ඒකෙන් අපිට පුළුවන් ස්කන්ධය ගන්න මේකට ආදේශ කරලා. ඔය ගණන් වල එහෙම ලොකු අමාරුවක් නැහැ. දැන් බලන්න එකක් දීලා තියෙන 31 වෙනි ප්‍රශ්නෙට. දැන් සාමාන්‍යයෙන් මුල් හරිය තමයි ලේසි ප්‍රශ්න දෙන්නේ. අමාරු හරියට යද්දි අන්තිම හරියට යද්දි අමාරු කරනවා කියලා තියෙන්නේ. හරිද? එහෙමනේ සාමාන්‍ය පේපර් එකක් අන්තිම හරියට දැන් අපි පේපර් එකක් කරන් යද්දි අන්තිමට අමාරුව තියෙනවා කියලා මෙහෙම මවුල ගානක් දෙක ගාම අපට තිරි කියලා එක්කෝ එක ගහන්න නැතු ඉන්නවා මේ මොකක් හරි අතහැරලා යනවනේ. ඒත් මොකද්ද මේක එහෙම ලොකු ගාණක් නෙමෙයි. ඔය මවුල ගණන් තියෙනව පොඩි දේවල්. ඊළඟට පේපර් එකක් ආයෙ හදද්දි මවුල ගණන් තිබ්බොත් අනිවාර්යෙන් හදන්න ඕනේ. හරිද? මේ අද මේ වටික් කරාට පස්සේ මොකද? දැන් සාන්ද්‍රණය අපි මෙතනට ආදේශ කරනවා. කීයද? 0.1 mol dm ඍණ 3. හරිද? සාන්ද්‍රණය කියන තැනට 0.1 mol dm ඍණ 3 කියලා ආදේශ කරනවා. එතකොට මවුල ගාන අපි නිකන් දැන් n කියලා දාමු. නැත්තම් මවුල ගාන කියලා අකුර ලියන්න ඕනේ n කියලා දාන්න. දාලා පරිමාව කියද 1 dm 3. 1 dm 3.
පරිමාව 1/n3. දැන් මේකෙන් n උක්ත කරන්න ඕනේ. දැන් අපි මවුල ගාණ ඉස්සර ගන්න. ඒ වින්දා මේ එක පදයක් උක්ත කරගන්න ඕනේනේ. n තියෙන මවුල ගාණ උක්ත කරගන්න ඕනේ. දැන් n උක්ත කරගන්නවා නම් n උක්ත කරගද්දී මෙන්න මේ dm3 මේ පැත්තට ගෙනියනවා. මේ පැත්තට ගෙනිච්චම බෙදීම සමාන කිරීමෙන් මෙහා පැත්තේ බෙදීමකට තියෙන එක සමාන කිරීමෙන් මෙහා පැත්තට ගෙනියද්දී ඒක මොකක් වෙනවද? ඒක වැඩි කිරීමක් වෙනවා. බෙදීමක් තියෙන එක සමාන කිරීමෙන් මේ පැත්තට ගෙනියද්දී වැඩි කිරීමක් වෙනවා. එතකොට 0.1 mol dm 3 වැඩි කරනවා 1 dm 3. හරි dm 3 වැඩි කරනවා dm 3. හරි එතකොට මෙහෙම ධන දර්ශකයකුයි dm 3 කියන්නේ ධනනේ. ධන දර්ශක මේක ලකුණු මාරු වෙන්නේ නැහැ. හරිද? මේක මේ සමාන කිරීමෙන් මේ පැත්තෙන් ගෙනියද්දී වැඩි කිරීමක් වුණා කියලා මේකේ ලකුණු මාරු වෙන්නේ නැහැ. එකම පැත්තේ උඩ යට මාරුණු තමයි ලකුණු මාරු වෙන්නේ. හරි එකම පැත්තේ උඩයි යටයි මාරුණු තමයි ලකුණ මාරු වෙන්නේ. මෙහෙම සමාන කිරීමෙන් මේ පැත්තට ගෙනිච්ච කියලා මේක ලකුණක් මාරු වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ මේකේ ධන දර්ශකයකුයි මෙතන dm 2 කියලා ඍණ දර්ශකයකුයි තියෙනවා. ධනයකුයි ඍණයකුයි මේ තියෙනවා. එතකොට ධනයි ඍණයි මොකක්ද වෙන්නේ? කැපිලා යනවා. ඒ කියන්නේ මෙහෙම dm 3යි dm 3යි කැපිලා යනවා. හරිද? dm 3යි dm 3යි කියන එක කැපිලා යනවා. අන්තිමට ඉතුරු වෙන්නේ මොකක්ද? දැන් එකෙන් මේක වැඩි කරොත් කීයද? එක්වර 0.1 එකෙන් ඕනම සංඛ්‍යාවක් වැඩි කරොත් කීයද? එකමනේ එන්නේ. එකමයි එන්නේ. එහෙනම් මවුල ගාන කියලා අපිට එන්නේ මින් සමානයි 0.1 මවුල කියලා උත්තරේ එනවා. හරිද? මෙතන dm ඍණ 3ට dm ඍණ 3ට dm 3 කැපුණා. අර ධන දර්ශකයේ ඍණ දර්ශකයේ තියෙනවා කැපිලා යනවා. මේක ගණන් වලදී එහෙම තියෙන්නේ. හොඳ කෙත් මේක එහෙම මතක නැත්තම් මේක වලුත් මතක තියාගන්න. එක්වරක් 0.1යි. එතෙ මවුල ගාන 0.1ක් කියලා එනවා. හරි. දැන් මවුල ගාන 0.1යි. දැන් අපෙන් අන්තිමට අහන්නේ මොකද්ද මේ ස්කන්ධයක් අහන්නේ. ස්කන්ධයක් අහන්න අපි මේකේ තියෙන සාන්ද්‍රණය ග්ලූකෝස් වල මවුල ගාන හිව්වා. මේ ග්ලූකෝස් වල මවුල ගාන හිම වෙලා තියෙනවා. මේකේ තියෙන ග්ලූකෝස් මවුල ගාන හිව්වා. හරිද? මේ ද්‍රාවණයේ තියෙන ග්ලූකෝස් මවුල ගාන නෑ නේද? හරි. දැන් මේකේ තියෙන ඒ ග්ලූකෝස් මවුල ගාන හිව්වනේ. ඒ හින්දා ද්‍රාවණයේ තියෙන ග්ලූකෝස් ස්කන්ධය ගන්න පුළුවන් අපිට. මේ මවුල ගාන තමයි එතකොට මේ තියෙන්නේ. හරිද? මෙතනට එන්නේ මවුල ගාන කීයද? 0.1 මවුල. ස්කන්ධය අපිට හොයන්න කියනවා. අපි ඒක සිම්පල් m කියලා දාමු. ස්කන්ධය අපිට හොයන්න කියනවා. හරි. එතකොට මෞලික ස්කන්ධය ගන්නෙ කොහොමද? මෞලික ස්කන්ධය ගන්නෙ සාපේක්ෂ අණුගේ ස්කන්ධයමයි කියලා මම කිව්වා. දැන් මේකේ ඔයගලට දීලා තියෙනවා මොකද්ද? හයිඩ්‍රජන් වල 1යි, කාබන් වල 12යි, ඔක්සිජන් වල 16යි කියලා. ඔය දීලා තියෙන්නේ මොනවද? පරමාණු ස්කන්ධය. කියන්නේ කාබන් පරමාණුවක්, හයිඩ්‍රජන් පරමාණුවක් මම කිව්වනේ. ඒ පරමාණු වල ස්කන්ධමයි දීලා තියෙන්නේ. ඔව්වාල එකහු කරලා ඒකේ තියෙන සංඛ්‍යාවෙන් වැඩි කරලා ගත්තම එනවා අණුවේ ස්කන්ධය. දැන් ග්ලූකෝස් අණුවේ ඔයගලන්ට ඔයගොල්ලෝ මතක තියන් ඉන්න ඕනේ නැහැ කියලා ඒව දීලා තියෙන්නේ. හරිද? ග්ලූකෝස් වල එක මේක මොකද්ද? C6යි H12යි O6. හරිද? C6යි H12යි O6. ඕකේ. මෙන්න මේ යට තියෙන සංඛ්‍යාවෙන් අපි වැඩි කරන්න ඕනේ. මේක පරමාණු ස්කන්ධය කියලා 12යි. හරිද? පරමාණු ස්කන්ධය 12යි. ඒ වගේ කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ඒකට එකතු කරන්න ඕනේ හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය කීයද? 1යි. ඒ වගේ 12ක් තියෙනවා. ඔක්සිජන් පරමාණු ස්කන්ධය කීයද? 16යි. ඒ වගේ 6ක් තියෙනවා. හරිද? දැන් මේ ඔක්කොමල එකතුව ගත්තම තමයි මේ අණුවේ මේ ස්කන්ධය එන්නේ. ඒක තමයි අපි මෞලික ස්කන්ධය කියලා කිව්වේ. හරිද? එතකොට 12ක් 6 කීයද? 72යි. මේක 1වරක් 12 12යි. 16වරක් 6 96. හරිද? 16වරක් 6 96. එතකොට මේ සෙට් එක එකතුව ගන්නවා. මෙතන 0යි. 180යි G MOL ඍණ 1. හරිද? මේක තමයි මෞලික ස්කන්ධය වෙන්නේ එතකොට. හරිද? සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා විතරක් ඇහුවොත් එහෙම ඒකකයක් දාන්නේ නැහැ. හරිද? සාපේක්ෂ අණුක ස්කන්ධය විතරක් ඇහුවොත් ඒකක දාන්නේ නැහැ. විතර අපි දැන් මෞලික ස්කන්ධයනේ හෙව්වේ. මෞලික ස්කන්ධයමයි සාපේක්ෂ අණුක ස්කන්ධය එන්නේ. ඒකේ ඒකකේ තමයි G MOL ඍණ 1. හරි.
එතකොට මෞලික ස්කන්ධය වෙනුවට මෙතන ආදේශ කරනවා 180යි g mol ඍණ 1 කියලා. හරිද? 180යි g mol ඍණ 1 කියලා ආදේශ කරනවා. මෞල ගාන අපි ගත්තේ මෙන්න මෙතන. මෙතනින් ගත්තේ. දැන් එතකොට ওই ගානේ එච්චර ලොකු දෙයක් නැහැ. මෙහෙම ලොකුවට විස්තර කරාට ඔයගොල්ලෝ මේක මතක තියාගත්තනම් මේක මතක තියාගත්තනම් නිකන් ආදේශ කළ මෞල ගාන ගත්තා. මේකෙන් ස්කන්ධය ගත්තා මේකට ආදේශ කරලා. දැන් ඔක ආදේශ කරා. එතන මේකෙත් M මුක්ත කරගන්න ඕනේ. අර වගේම තමයි මුක්ත කරගන්න ඕන. බෙදීම වල යටින් තියෙන එක මේ පැතරකින් ඇද්දි වැඩි කිරීමක් වෙනවා. වැඩි කිරීමක් වෙනවා. එතකොට දශම 1 මවුල වැඩි කරනවා 180යි g m o l ඍණ 1 න් සමානයි m. හරිද? සමානයි m. දැන් දශම 1 කියන්නේ දශමකකින් සාමාන්‍ය දශම ගානකින් වැඩි කරද්දි මේ තිත් ගානට හරියන්නේ මේක මේ පැත්තට පයින්. හරි දශම තිත් මේ පැත්ත දශමෙන් මේ පැත්ත තියෙන සංඛ්‍යා ගාන තියෙනවා නේද? එකයිනේ තියෙන්නේ. බිංදුවට එහා පැත්තේ එකයිනේ. ඔය ගානට හරියන්නේ මේක මේ පැත්තට පයින්. සාමාන්‍යයෙන් දශම ගාන දශම එක කියන්නේ කියද? එක බෙදීම 10. හරි දශම එකයි කියන්නේ එක බෙදීම 10යි. එහෙම දන්නේ නැති අය එහෙමද? දශම එක කියන්නේ එක බෙදීම 10යි. එක බෙදීම 10 කියන්නේ දශම එකයි. දැන් එතකොට මේක වෙනකොට 1 බෙදීම 10 දැම්මොත් මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා. හරි 180 එතකොට 10ෙන් බෙදෙනවනේ. ඒකනේ වෙන්නේ. 180 මේ 180 මේ 10ෙන් බෙදෙන එක තමයි එතකොට වෙන්නේ. මේ දශමික කියන්නේ 1 බෙදීම 10යි. ඕක වැඩි කරනවා 180. හරි. එතකොට මේ 180 10ෙන් බෙදෙනවා වෙන්නේ. 10ෙන් බෙදෙනවා වගේ තමයි වෙන්නේ.